හරි ළමයි දැන් පු탁 කරන නීමයට අනුව යම්කිසි මොහතක තියෙන නැෂ්ටි ගාන සමානුපාතිකයි පු탁 කරන ශීඝ්‍රතාවයට යම්කිසි මොහතක තියෙන නැෂ්ටි ගාන සමානුපාතිකයි පු탁 කරන ශීඝ්‍රතාවයට මේ සමානුපාතක සමීකරණය අපිට හදා ගන්න පුළුවන් අනුකලනය කරලා හදා ගන්න පුළුවන් සාම්පල් එකක තියෙන මාත්‍ර නැෂ්ටි ටික යම් කිසි කාලයක් තුල කොච්චර ඉතුරු වෙලා තියෙනවා දැන් ෂේ වෙලා ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය හොයා ගන්න සමීකරණයක් අපිට හදා ගන්න පුළුවන් අර පු탁 කරන නියමයට අනුව හම්බෙන සමීකරණය හරිද ඒ කියන්නේ මෙන්න මේ වගේ කේස් එකක් අපි හිතමු මෙතන තිබ්බා මාත්‍ර නැෂ්ටි 8 8යි 1 2 3 4 5 6 7යි 8යි එතන එයා අස්ථායිනේ රාස්ථායි නිසා නෙවිකරන පිට කරන්නේ හරිද පිට ගන්න අස්ථායි නිසා विकिरण दुहित्रोनास्ति හරිද දැන් සාම්පල් එකේ ඉතුරු වෙලා තියෙන n සංඛ්‍යාවක් තව පොඩි ප්‍රමාණයක් තියෙනවා මොනවාද දුහිත්‍රු නැස්ටි දැන් දුහිත්‍රු නැස්ටි ප්‍රමාණය හොයන්න බලා කීයද මෙතන n සංඛ්‍යාවක් තිබ්බා ඒකෙන් දැන් මාත්‍රු නැස්ටි ඉතුරු වෙලා තියෙන මෙතන n නෝට් සංඛ්‍යාවක් මාත්‍රු නැස්ටි ඉතුරු වෙලා තියෙන ඉතුරු ටිකට මොකෝ වුනේ ඉතුරු ටික දුහිත්‍රු බවට පත් වුණා එතන හැදිච්ච දුහිත්‍රු ගාන තමයි තිබ්බ මුළු මාත්‍රු නැස්ටි ගානෙන් අඩු කරන්න ඕන දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය संबंधे हम n සමානයි n නොට් e ඍණ ලැම්ඩා t. e කියන්නේ මේක ඝාතීය සිතයක් 2.7යි 3යි වගේ කියන ඉලක්කම. ලැම්ඩා කියන්නේ ක්ෂය නියතය. t කියන්නේ ගත වෙච්ච කාලය. ආරම්භක සාම්පලයේ n නොට් ප්‍රමාණයක් තිබ්බා. t කාලයකට පස්සේ දැන් ඉතුරුලා තියෙන n සංඛ්‍යාව. දැන් ඉතුරුලා තියෙන n සංඛ්‍යාවක්. හරිද? මේ සමීකරණය කොහොමද එන්නේ? අර පු탁 කරන නියමයෙන් ආපු GNL dt समान है ऋण लैम्डा n अनुकलनीय करा ना काले t समान है बिंदु ए ඉඳලා t දක්වා n समान है n නොට් වල ඉඳලා n දක්වා මෙන්න මේ විදිහට අනුකලනීය කරා නම් n සහ t වලින් t විශේෂයෙන් කියන්නේ විශේෂ දෙක මේක හදා ගන්න ඕනේ මේක n විශේෂයෙන් මේ පැත්ත t විශේෂයෙන් අනුකලනීය කරා නම් හරිද ඔයාලට හම්බෙනවා මෙන්න මේ සමීකරණය දැන් මම අනුකලනීය කරන්න යන්නේ නැහැ ඔයාලා අනුකලනීය දන්නේ නැති නිසා බයෝ කරන අය කොහොමද දන්නේ මැක්ස් කරන අය දන්නවද කියලා මම දන්නේ හරි ඒකයි දැන් අපිට මේ සමීකරණය තිබ්බ බැරි සමීකරණය n කියන්නේ මොකද්ද t කාලයකට පසු ඉතුරු වී ඇති t කාලයකට පසු ඉතුරු වී ඇති මොන නැස්තිද මාත්‍රු නැස්ති ගන්න හරි මාත්‍රු නැස්ති ගණන n නොට් කියන්නේ ආ පටන් ගන්නකොට සාම්පල් එකේ තිබිච්ච ඒවා t සමානයි බිඳුවේදී නියදී කියන්නේ සාම්පල් එක තියදී තිබු මාත්‍රු නැස්ති ගාන ලැම්ඩ කියන්නේ ශ්‍රේණියද
අපිට ගන්න පුළුවන් නිෂ්පාදනයේ වෙච්ච දොහිතෘ නැස්ටි ගාන n not n ඇයි මුලින් n not සංඛ්‍යාවක් තිබ්බා දැන් තියෙන n සංඛ්‍යාවක් අඩු වෙලා එහෙනම් ඉතුරු ටික යන්න ඕනේ දොහිතෘ නැස්ටිය මේක සමානයි දොහිතෘ නැස්ටි නිපද වෙච්ච දොහිතෘ නැස්ටි ගණන් තර මේක තමයි මේ අපේ සමීකරණේ ඊළඟ මේක මතක තියෙන්න ඕන මේකෙන් ගණන් එනවා හරි මේක මතක තියෙන්න ඕන තර මේ ඝාතීය සිතයක් සුළු කරන එක ටිකක් සාමාන්‍ය අමාරුයිනේ ඇයි ඕක බලයක් නැතිනේ ඒක නිසා ඕකෙන් සුළු කරන්නේ නැතුව වෙන ක්‍රමයකට අපිට ඕක ටික සුදු කරගන්න පුළුවන් සා ඒක ගැන වැඩි කලබල වෙන්න එපා ඔයගලන්ට ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ වීඩියෝ එක නවත්තලා ඔගොල්ලෝ ලියා ගන්න ඕන හරිද එතන මෙන්න මේ තීරණ ටික ලියවෙන්න ඕන අපි අර ලියප එකට ඇරි භාගයක් විතර ලිව්වනේ එතන ඒකේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන මෙහෙම මෙහෙම මෙතෙන්ට එනවා මේකත් ලියන්න ඕන හරිද ලිව්වට පස්සේ මට පුළුවන් මෙයා ප්‍රස්තාරගත කරන්න ආරම්භක නැස්ටි ගන්න n not කාලයත් එක්ක නැස්ටි ගන්නට මොකෝ වෙන්නේ කියලා කාලයත් එක්ක නැස්ටි ගන්නට මොකද වෙන්නේ කියලා හරිද එතන මේක ලියලා ඉවරලා ඒක යටින් මෙන්න මේ ප්‍රස්තාරය ගන්න මම ප්‍රස්තාරේ මේ මේ සමීකරණයට දාලා ප්‍රස්තාරය දෙන්න හරි මේ පැත්තට කාලය මේ පැත්තට නැස්ටි ගන්න මාත්‍රු නැස්ටි ගන්න කාලය සහ මාත්‍රු නැස්ටි ගන්න බලන්න කාලයේ බිඳුවේදී t = බිඳුව වෙනකොට ආරම්භක සාම්පලයේ තිබ්බා n not සංඛ්‍යාවක් එහෙනම් t = බිඳුව වෙද්දී ආරම්භක සාම්පලයේ තියෙනවට n not ප්‍රමාණයක් තියෙනවා n not ප්‍රමාණය කාලයත් එක්ක යනකොට මේක මෙහෙම මෙහෙම අඩු වෙනවා අඩු වෙනකොට ළමයි මේක අඩු වෙන්නේ මේ e වල ප්‍රස්ථාරයක් විදියට e වල ප්‍රස්ථාරය දැන් මැක්ස් කරන අය e වල ප්‍රස්ථාරය ඉගෙන ගන්නවා ඝාතීය සිත කියලා මේවා ෂණිකව අඩු වෙන සෑහෙන විශාල බෑවුමක් තියෙන ප්‍රස්ථාරය හරිද එතන මේ එක ළඟ අඩු වෙන්නේ කොහමද අඩු වෙන්නේ මේක බිඳුවක් කියලා යන්නේ අනන්තෙදී අනන්තය තමයි බිඳුවක් කියන්නේ එනවලදී ඔය කොයි හරි වෙලාවක බිඳුවක් වෙන්න ඕන හරිද එතන පටන් ගන්න එන්න ඕටලයි මෙන්න මේ වගේ සිතයක් තමයි මේකට එතන එන්න එන්න අඩු වෙලා ගිහලා යම් කිසි මොහතක මාත්‍ර නැස්ටික අඩු වෙලා නැත්තටම නැති වෙලා ගිහිල්ලා විකිරණ ප්‍රමාණය නැති වෙලා යනවා ස්ථයි නැස්ටි බවට පත් වෙනවා හරිද එතන මේකට පල්ලෙහැම් මෙන්න මේ ප්‍රස්ථාරේ අඳ ගන්න ඕන ඊට පස්සේ අපිට පුළුවන් මේකෙම ලකුණු කරන්න ඕන නම් දොහිතෘ නැස්ටි නිෂ්පාදනය වෙන ප්‍රමාණය බලන්න මාත්‍ර නැස්ටි අඩු වෙනකොට දොහිතෘ නැස්ටි ගන්න වැඩි වෙනවා දැන් ඊළඟ පියවරේදී මේ මෙතන තියෙන මාත්‍ර නැස්ටි ටිකත් ෂේ වෙලා ගිල දොහිතෘ ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි තියෙන ගාණ වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ මෙතන තිබ්බේ අංශු 8යි නම් අංශු 8යි නම් තිබ්බේ මාත්‍ර නැස්ටි දොහිතෘ නැස්ටි දෙකම එකහු කරාම 8ක් හැදෙන්න ඕනේ මෙතන 1යි 2යි 1 2 3 4 5 6යි 2යි 8යි දැන් තව ටික වෙලාවක් ගියාම මෙතන තියෙන එක නැස්ටියක් මේ පැත්තට යාවි දොහිතෘ වේවි එතකොට මොකෝ වෙන්නේ දොහිතෘ නැස්ටි 3යි මාත්‍ර නැස්ටි 5යි එතන 5යි 3යි ආයිම 8යි දැන් මෙතන තව එකක් මෙහෙ ගියොත් මෙතන 4යි මෙතන 4යි සමානව ඒත් 8යි ඒ කියන්නේ තියෙන අංශු ගාණ වෙනස් වෙන්න බෑ අංශු වර්ගය වෙනස් වෙනවා දොහිතෘ නැස්ටිය දැන් මාත්‍ර නැස්ටිය දොහිතෘ නැස්ටි බවට පත් වෙනවා ගාණ වෙනස් වෙන්න ඒ කියන්නේ සාම්පල් එකේ තියෙන නැස්ටි ගාණ ඒ ගාණමයි වෙනසක් වෙන්නේ නැහැ එතන දොහිතෘ නැස්ටි එන්න එන්න වැඩි වෙනවනේ එයා ආරම්භයේදී බිඳුවයි තිබ්බේ නැහැ මෙයා අඩු වෙලා යනකොට ඊට සාපේක්ෂව වැඩි වෙනවා එතන මේ ග්‍රාෆ් දෙක අන්නවම හරියට මෙයාගේම අනිත් එක්කෙනා වගේ මෙහෙම නැමුවා වගේ එකක් තමයි එන්නේ එතන මේක ඇවිල්ලා දොහිතෘ නැස්ටි මේක ඇවිල්ලා මාත්‍ර නැස්ටි මේ මේ කඩේල වෙනස්ුන්නේ නැහැ. ඒ කියන්නේ ආරම්භයේදී තිබ්බ ගාන වෙනස්ුන්නේ නැහැ. ආරම්භයේදී 8ක් තිබ්බ දැනුත් අංශු 8ක් තියෙනවා. දැනුත් 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. තව එකක් මේ පැත්තට උනා කියන්නේ ඒත් 8යි. මෙතන 5යි මෙතන 3යි 8යි. මුළු ගාන වෙනස් වෙන්නේ නැහැ. දොහිතෘ සහ මාත්‍ර නැස්ටි ගණන වෙනස් වෙනවා. වෙන වෙනම ගත්තා. ඒතර ප්‍රස්ථාරෙම වෙන පෑනකින් වෙන පාටකින් මේ දොහිතෘ නැස්ටි වල ප්‍රස්ථාරය අඳගත්තට කමක් හරි
ඊටපස්සේ අපිට පුළුවන් මේ සමීකරණේ තවත් වැදගත් දෙයක් හොයාගන්න. ඒ තමයි අපි හිතමු මෙහෙම. සාම්පල්ලකේ තියෙනවා යම්කිසි මාත්‍රුණාශි සංඛ්‍යාවක්. අපි හොයාගන්න try කරනවා ඒ ඕනෑම වෙලාවක තියෙන මාත්‍රුණාශි සංඛ්‍යාව හරියටම භාගයක් වෙන්න ගතවන කාලය. සාම්පල්ලක තියෙන මාත්‍රුණාශි ගාන හරියටම භාගයක් වෙන්න ගතවන කාලය කොච්චරද කියලා හොයලා බලන්න. ඒක පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක සත තමයි හොයන්නේ. හරිද? මොකද කරන්නේ? සාම්පල් එකේ තියෙන මාත්‍රුණාශි ගාන විකිරණශය පිට වෙලා අර්ධයක් වෙන්න, භාගයක් වෙන්න, මාත්‍රුණාශි ගාන භාගයක් වෙන්න ගතවන කාලය තමයි හොයන්න. දැන් මේ උදාහරණයට අනුව නම් මෙතන මාත්‍රුණාශි 8ක් තියෙනවා. අපි හොයන්නේ මොකද්ද? මාත්‍රුණාශි ගාන භාගයක් වෙන්න, 4ක් වෙන්න. හරිනේ? දුහිත්‍රු හතරක් හැදෙන්න ඕන මාත්‍රුණාශි ගාන භාගයක් වෙලා තිබ්බා 8ක් දැන් අර්ධයක් වෙලා. එතන මෙතන n කියන්නේ කීයද? n නොට් බෙදීම 2යි. මුලින් තියන ගානේ භාගයයි. ඔන්න ඕකට ගතවන කාලය හොයන්න හදන්න. අර්ධයක් වීම සඳහා ගතවන කාලය අර්ධ ආයු කාලය. අර්ධයක් වීම සඳහා ගතවන කාලය අර්ධ ආයු කාලය. හරිද? එතකොට අපි අපේ ඊළඟ කතාව තමයි මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය හොයන එක. හරි. අපි ලියමු මෙහෙම මාතෘකාව. විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය. විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය. අපිට මේ සමීකරණය ඕන වෙන්නේ නැහැ. විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය. විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධායු කාලය. අර්ධායු කාලයේ සංකේතය තමයි කැපිටල් T අකුර ලියලා මෙන්න මෙහෙම අයිනෙන් භාගයක් දානවා. T වලින් භාගෙ නෙමෙයි T ලියලා භාගයක් දානවා. අර්ධායු කාලය. භාගෙන් කියන්නේ අර්ධ කියන එක. අර්ධායු කාලය. හරිද? අල මාත්‍රකාවලියලා කොණෙන් දාන T කැපිටල් අකුර ලියලා භාගයක්. T T වලින් භාගයක් නෙමෙයි සංකේතය. හරිද? T භාගෙ. අර්ධායු කාලය. අපි හිතමු මෙන්න මෙතන තිබ්බා 1 2 3 4 5 6 7 8 මාත්‍රුණාශි n නෝඩ් ගාණක් තිබ්බා. ඔන්න අර්ධයක් වීම සඳහා ගතවන කාලය ගත වුණා. t සමානයි t භාගේ අර්ධායු කාලය. මෙතන මේක හැදෙන්න ඕනේ කීයද? මාත්‍රුණාශි 4යි දුහිත්‍රුණාශි 4යි. අයියේ මෙතන මාත්‍රුණාශි 8ක් තිබ්බ. 1 2 3 4 5 6 7 8යි. මෙතන ඒකෙන් භාගයක් වෙන ගතවන කාලනේ. n විතර භාගය කියන්නේ 8න් 4ක් කියන්නේ භාගය. එතන මෙතන තියෙන්නේ n. n කියන්නේ කීයද? n නෝඩ් බෙදීම 2යි. n නෝඩ් බෙදීම 2යි. එතන මාත්‍රුණාශි දුහිත්‍රුණාශි n නෝඩ් බෙදීම 2ක් හැදෙනවා. දුහිත්‍රුණාශි n නෝඩ් බෙදීම 2ක් හැදෙනවා. මාත්‍රුණාශි n නෝඩ් සංඛ්‍යාවක් තිබ්බා ඒක අර්ධයක් වෙනවා. ඒ කියන්නේ n නෝඩ් ගෙන් භාගයක්. n නෝඩ් බෙදීම 2යි. ඒ සඳහා ගතවන කාලය t සමානයි t භාගය. දැන් මේ සමීකරණේ තියෙන මාත්‍රුණාශි වලටනේ. අපි මේ සමීකරණේ දානවා මාත්‍රුණාශි සංඛ්‍යාව වෙනුවෙන්. හරිද? ඔන්න දානවා. සමීකරණය තමයි n සමානයි n නෝඩ් e ඍණ ලැම්ඩා t. n n කියන එක යන්නේ කියලාද n නෝඩ් බෙදීම 2ට. ඔන්න විස්තරය ලියාගත්තොත් n යනවා n නෝඩ් බෙදීම දෙකට අර්ධයක් වුණා. ඒතර කාලය කොහමද? කාලය යනවා t භාගෙට. කාලය යනවා t භාගෙට. අර්ධ ආයු කාලය. මාත්‍රුණාශි ගානේ n නෝඩ් බෙදීම දෙකයි. දැන් මේකට ආදේශ කරනවා. ආදේශ කරාම n කියන්නේ n නෝඩ් බෙදීම දෙකයි. මෙතන කොහොමද n නෝඩ් තියනවා? e ඍණ ලැම්ඩා t කියන්නේ t භාගෙ කියන අලුත් සංකේතය. ආඩ පේනවා මෙන්න මේ n නෝට් n නෝට් කපල යනවා. එතන මෙතන ඉතුරු වෙනවා භාගයයි සමානයි e ඍණ ලැම්ඩා t භාගේ ලැම්ඩා t භාගේ. මේක ලඝු සුළු කිරීමක් නිසා මම ඔබ සුළු කරන් යනවා. හරිද? එතන මේ දෙකේ ඉලක්කම මෙහෙට දාලා මේක මේ පැත්තට දාන්න පුළුවන්. 1 8 e ඍණ ලැම්ඩා t භාගය සමානයි එතන දෙකේ ඉලක්ක. මෙතන මේ ඍණ ලකුණක් තියෙනවා. ඒක නිසා මේක උඩට දාලා ඍණ ලකුණ නැති කරන්න පුළුවන්. e ලැම්ඩා t භාගය සමානයි 2යි. e ලැම්ඩා t භාගය සමානයි 2යි. ඍණ ලකුණ නැති වෙන්න ඕන නිසා උඩට ගත්තා.
लघु गणक अरगण लघु ई पाद लघु ई पाद लघु ई पाद मिथन पाद लैम्डा टी भागे वतावा समान एलिन देखो सुलकर अब मेहमुआ टी भागे समान टी भागे समान एलिन दिखीम लैम्डा टी भागे समान एलिन दिख के बिंदु आशम हयाय अर्ध आयु काले समीकरण बिंदु आशम हयाय नमय तुनाय बेदीम लंडा बिंदु आशम हयाय नमय तुन बेदीम लंडा इधर बल मेके कुहेवात ने मातृ नष्ट संख्या अतः वे मुकुद विचार लेकिन मेके नियत है बिंदु आशम हयाय नमय तुन क्या नियत है इलाकमा लंडा क्या मूल द्रव्य अदाल नियत है मूल द्रव्य कार्बन कार्बन टेनम लैम यूरेनियम यूरेनियम टेनम लैम पोलोनियम थोरियम लेड वेनम लैम थमंट अदाल मूल द्रव्य मेकरा मूल द्रव्य अदाल मेक नियत मेक नियत मारक मे आत्मीयत मेक नियत टी भाग्यकानी नियत टी भाग्यकानी ओनेम मोहतक तीन मतृ नष्टिगा अर्धक्रीम सदा गत खाले अवसाने नष्टि देखा पत्ते मिनित अर्धायु काले एक नियत अर्धायु काले नियत मेक निशा तमाय अब गुडाकट बहु वेदगत कमकती विकिरणशैली मूल द्रव्य मैं शेवेन अमार मैं अर्धायु काले मिनित तपरे हिनगण हरद काबन लगातो पंदास हस्य हकन हय दाहत्र समस्तान के अर्धायु काले पंदास हस्यति हाँ काबन हय दाहत्र नष्टि सीय तिब्बे नष्टि सीय नष्टि पण हे भाग्य हे हरियटम पंदास हस्यति हाँ नष्टि सीय पगटे हाकवा तिब्बत को यारी ඒක විකිරණ පිටකල්ල පිටකල්ල නැස්ටි 50ක් වෙන්න අවුරුදු 5730ක් යනවා. ඒ නැස්ටි 50 නැස්ටි 25ක් වෙන තව 5730ක් යනවා අවුරුදු. හිතා ගන්න පුළුවන් නේ කොහොමද තත්ති කියලා. හැබැයි අර විකිරණ වල ශක්තිය වල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. 50 100ක් 100 50ක් වෙනකොට පිට වෙච්ච විකිරණ වල ශක්තියම තමයි 50 25ක් වෙනකොට පිට වෙන්නේ. විකිරණ වල ශක්තිය වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා එකම ශක්තිය අපිට ගන්න පුළුවන්. හැබැයි ෂෙයා වෙන්න ගත වෙන කාලේ अभ्यवकाश गुड का
මේවරිදා මාස් අඟහරුට යවුවා රෝවර් එකක්. ඒකේ නැස්ටික ප්‍රතිකාරක එන්ජින් එකක් තියෙනවා. ඒ සූර්ය පැනල නැති නිසා ගොඩක් කල් ඉන්න බැරි වුණොත් කියලා ගොඩක් කල් ඉන්න පුළුවන් විදිහට විකිරණ අරන් ගිහිල්ලා තියෙනවා. ඒතර විකිරණ වලින් පිටවන ශක්තිය අරගෙන අපිට පුළුවන් බැටරියක් charge කරගන්න. හරිද? ඒතර ඔගේ හොඳම කාරණා තමයි මේ යන ටික ෂේ වෙන්න සෑහෙන කාලයක් යනවා. දැන් කාබන් 612 614 අරන් ගියා කියන්නේ ගිනිච්ච ගාන භාගයක් වෙන්න අවුරුදු කීයක් යනවා? 5730ක් යනවා. 5730. ඕකෙම තමයි අපි අර කාබන් කාල නිර්ණය කියන්නේ අර මැරිච්ච කට්ටිය කියන එකනේ. මෙන්න මේ කාලේ මැරලා හිටියා කියලා කියන්නේ ඩයිනෝසෝස්ලා හිටියා කියන අවුරුදු කීයද? අවුරුදු බර ගානක කලින් හිටියා කියනවා. දැකලාද කියන්නේ කවුරුවල? නේ බලංගොඩ මානය මෙන්න මෙච්චර කාලයකට කලින් හිටියලු. එතකොට බලංගොඩ මානය කොහෙද දින පොතක ලියලා තිබ්බද මම මෙන්න මේ කාලේ හිටියේ කියලා? නැහැ. ඒතර ඒක හොයන්නේ මේ අර්ධායු කාලය කියන එක පාවිච්චි කරලා. හරිද? මේක විශේෂයි. දැන් අපි ලිව්ව නේද විකිරණශීලී මූලද්‍රව්‍යක අර්ධායු කාලය කියලා. ඒක ලිව්වම ලියන්න මෙන්න මේ විස්තරය. හොඳේ. දැන් විකිරණශීලී මූලද්‍රව්‍යයක් මූලද්‍රව්‍යයක විකිරණශීලී මූලද්‍රව්‍යයක විකිරණශීලී මූලද්‍රව්‍යයක යම් අවස්ථාවක පවතින නැස්ස සංඛ්‍යාව අර්ධ ආයු කාලය ලෙස හඳුන්වයි. අර්ධ ආයු කාලය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීමට ඉහතින් දක්වා ඇති සමීකරණය අර ඉස්සර ලියපු සමීකරණය ඉහතින් දක්වා ඇති සමීකරණය යොදාගත හැකිය එහෙම කියලා ළමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව අඳින්න ඕන ෆොටෝ එක ගැන රූපයක් අඳගන්න මෙන්න මේ ඒක ඇඳල ඉවර වෙලා මේක ලියන්න ඊට පස්සේ අපේ කන්ඩිෂන් ටික n කියන එක n නොට් බෙදීම දෙකට යනවා t යනවා t භාගෙට මේක ලියන්න ඊස්සේ මෙහෙම ලියන්න මෙහෙම එන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එන්න මේක කොටු කරගන්න ඔකේ සෑහෙන වැඩ කොටසක් කරන්න දෙනවා අපිට හරිද කරගන්න හරි මේ ප්‍රකාශනය අරගත්තට පස්සේ ලියොම් මෙහෙම අර්ධ ආයු කාලය යම් මූලද්‍රව්‍යයකට සාපේක්ෂව නියතග්යකි අර්ධ ආයු කාලය යම් මූලද්‍රව්‍යයකට සාපේක්ෂව නියතග්යකි අර්ධ ආයු කාලය යම් මූලද්‍රව්‍යයකට සාපේක්ෂව නියතග්යකි විකිරණශීලී මූලද්‍රව්‍යයක නැස්ටි ප්‍රමාණය විකිරණශීලී මූලද්‍රව්‍යයක නැස්ටි ප්‍රමාණය අර්ධයක් වීම සඳහා ගතවන කාලය නියතයක් වේ අර්ධයක් වීම සඳහා ගතවන කාලය නියතයක් වේ මේක තප්පරයක ඉඳලා තප්පර ගානක ඉඳලා අවුරුදු බිලියන කනේ දහස් ගානක් දක්වා වෙනස් වෙන්න අන්තම උදාහරණයක් ඉදිරිය කියන්න මෙන්න තියෙනවා සාම්පල් එක මේ සාම්පල් එක අර්ධයක් වෙන්න ගත වෙන කාලය මේ මේ ක්‍රමය පොඩ්ඩක් පුරුදු වෙන ගණන් හදන්න ලේසි හොඳේ අර්ධයක් වෙනවා කියන්නේ අන්න මේකේ යම් කිසි මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තිබ්බා සම්පූර්ණ කොටුව ඒකෙන් දැන් මෙතෙන්ටනකොට අර තිබ්බ විදිහේ ඒවා භාගයයි තියෙන්නේ ඒ කියන්නේ මොකක් වෙලාද අර්ධයක් බවට පත් වෙලා. එතන මේ මොනවාද? දොහිත්‍රෝ. ඒ කියන්නේ හැදිච්ච කට්ටිය. වෙනත් මූලද්‍රව්‍යයක්. අපිට මේ කියන්න පුළුවන්නේ මේ තිබ්බ සාම්පල් එක භාගයක් වෙලානේ. මේ જાතියේව භාගයනේ තියෙන්නේ. මේ જાතියේව භාගයයි තියෙන්නේ. එතන ඉතුරු ටික දොහිත්‍රෝ. මේ සඳහා ගත උනේ කියද? T භාගෙම තමයි. සිතාගය. අර්ධයක. එතන මෙතනත් තව T භාගයක් ගියාම දැන් මේ තියෙන ප්‍රමාණයෙන් භාගයක් හැදෙනවා. දැන් මේ තියෙන ප්‍රමාණයෙන් භාගයක් හැදෙනවා. තිබ්බේ මේ වගේ කැලලක් දැන් ඒකෙන් භාගයක් හැදෙනවා. තියෙන ප්‍රමාණයෙන් භාගයක් කරනවා T භාගය.
තවාරදායු කාලයක් ගියොත් එතකොට මේ තියෙන ප්‍රමාණයෙන් භාගයක් හැදෙනවා භාගයක් හැදෙනනේ භාගයක් බාට පත් වෙනවා එතන මේ ඉතුරු ටික මොනවාද ඉතුරු ටික තමයි මේ ඇති වෙච්ච දුහිතෘ ප්‍රමාණය දුහිතෘ නැස්ති ප්‍රමාණය තව ටී භාගයක් ගියොත් මේකිනුත් තව භාගයක් සෙට් වෙනවා තව භාගයක් සෙට් වෙනවා ඔහොමම හදාගෙන හදාගෙන යන්න පුළුවන් බලමු මෙතන සම්පූර්ණ නැස්ති ගාන තිබ්බා n dot දැන් ඒක මොකෝ වුනේ n dot බෙදීම දෙකයි භාගයක් උනා මෙතෙන්ට આવොත් n dot තිබ්බ ගානෙන් 4යි 4න් 1යි මගේ 4න් 1 කියන එක මෙන්න මෙහෙම ලියනවා ඈ මෙතන ඊතර දාන්නම්කෝ දැන් මෙතන තියෙන්නේ n dot ගෙන් 4න් 1යි තියෙන්නේ ඒක මම ලියන්නම් n dot 2 2 देखे देखे हर नहीं देवरात देखा आता रहे मैं तो ना देखे एक अकेला ले आने वाला मैं एन नॉट बेदी में देखे एक देखा मैं गाई थिंग बागे थी नहीं मैं तो ना वो किए का किन आता है एन नॉट बेदी में हाथर थी बे एक रोज बागे किन आता है एन नॉट बेदी माटा है नहीं मैं काटा कर बेदी हो आटेंगे का ही नहीं � मूल द्रव प्रमाण सामान अर्धायु काले भाग्य එතකොට මේ භාගයක් වීම අපි ලියාගෙන 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 ගියොත් මෙතන n නොට් බෙදීම 2යි 2 1 වෙනි බලය n නොට් බෙදීම 4යි 2 2 වෙනි බලය n නොට් බෙදීම 8යි 2 3 වෙනි බලය n නොට් බෙදීම 16යි 2 4 වෙනි බලය එතන මේ 2 1 කියන්නේ කීයද මේ 1 සහ අර්ධ ආයු කාලය අතර සම්බන්ධය දෙන මේ මෙතනදලා මෙතෙන්ටනකොට අර්ධ ආයු කාලය 1යි පහු කරේ මෙතන ඉඳලා මෙතෙන්ටනකොට අර්ධ ආයු කාලය 1යි පහු කරේ ඒක නිසා 1යි मेतन मेतन मेहेम मेहेम मेतन अर्ध आयु काल देखा अर्ध आयु काल देखकट पे तम मेतन टेन अर्ध आयु काल देखकट पे इतुच प्रमाण होलवा इन नॉट बेदीम देखे अर्ध आयु काल गलन अर्ध आयु काल देख मेतन टेनकोट अर्ध आयु काल तुना एक देख तुन अर्ध आयु काल तुना इतुच गान मुलुगाने बेदी मध्य के अर्धायु काल गान तुनाई मतलब नहीं बोलना अर्धायु काल हाथरा एक देख तुने हाथरे अर्ध आयु काल हाथरा है तो देखे हाथरे नहीं पड़े पहले तो अब डर पौधों सोचते हैं खादा गाने पुला महम इतरो मात्रों नष्टी गाने समान है तीब्बा गाना मुलिंग देखे අර්ධ ආයු කාලය නෙමෙයි ආයු කාල ගණන අර්ධ ආයු කාල ගණන අර්ධ ආයු කාලය නෙමෙයි කාල ගණන කීයද කියන්නේ අර්ධ ආයු කාල මෙතන දෙකයි මෙතනට 1 2 3යි මෙතනට 1 2 3 4 4යි සමීකරණයක් ගන්න පුළුවන් නම් කිසි මොහොතක මාත්‍රු නැස්ති සංඛ්‍යාව සමානයි n සමානයි n නොට් බෙදීම 2 අර්ධ ආයු කාල ගණනේ බලය අර්ධ ආයු කාල ගණනේ බලය පැහැදිලිනේ මේ විදිහට හදන්න පුරුදු වෙන්න හේතුව අර ඊ බලයක් තියෙන ප්‍රකාශන සුළු කරන්න ටිකක් අමාරුයි ඔයගොල්ලෝ දන්නෙත් නැහැ සුළු කරන්න ඊට ලේසි මෙන්න වගේ කොටු ටිකක් ගහගෙන කීයෙන් කීයටද යන්නේ කියලා හොයාගන්න එක මේත් එක්ක පේසුරු ගණන්ටය කරන්න මේකේ තියෙන ඒකේ තියෙනවා මේ જાති ගණන් කොටු ගහලා හදන්න ඕන කොටු ගහලා හදන්න හරිද मूलद्रव्य परमाणु विकरणशीली मूलद्रव्य अर्ध आयु काल प्रमाण अणु अर्ध आयु काल प्रमाण अणु
इतुवी ये नष्ट संख्या पहात आकारेट निरूपणे कलह किए इतुवी ये नष्ट संख्या पहात आकारेट निरूपणे कलह किए පහත ආකාරයට නිරූපණය කරයි. එහෙම කියලා මේ chart එක ලස්සනට ඇඳලා මෙන්න මේ සමීකරණය දක්වා එන්න ඕන. දැන් ඩාට පස්සේ කියන්න. ඔකට මම ගණන් දෙනවා. ගණන් ලබන සතිය බලන්න. ගාන දෙන්නම් ගෙතරදී හදන්නවා. හරි. පළවෙනි ගාන. අර්ධ ආයු කාල සම්බන්ධ පළවෙනි ගාන. කියන්න මෙහෙම. යම් කිසි මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය මිනිත්තු 2කි. යම් කිසි මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය මිනිත්තු 2කි. අර්ධ ආයු කාලය මිනිත්තු 2කි. මිනිත්තු 2කි. මිනිත්තු 8කට පසු අර්ධ ආයු කාලය මිනිත්තු 2යි. මිනිත්තු 8කට පසු සාම්පලයේ ඉතුරු වී ඇති විකර්ණශීලී නැස්ටි සංඛ්‍යාව කොපමණද විකර්ණශීලී නැස්ටි සංඛ්‍යාව කොපමණද සාම්පලයේ ඉතුරු වී ඇති විකර්ණශීලී නැස්ටි සංඛ්‍යාව කොපමණද ඊළඟ එක ඒකෙම ඊළඟ කැලල නිපදවා ඇති දුහිත්‍රෝ නැස්ටි සංඛ්‍යාව කොපමණද නිපදවා ඇති දුහිත්‍රෝ නැස්ටි සංඛ්‍යාව කොපමණද දැන් බලන්න संख्या अभी मिनिट तो अटक करने को मिला देगे ना हो यार नोड़ा दे ताऊ मिनिट तो देखा गया इतना ओक्का मिनिट तो किया दे ओक्का मिनिट तो हाथराय मिनिट तो देखा गया बागया कुना तावा देखा गया तावा बागया कुना इतना मिनिट तो हाथराय संपूर्ण है इतना दे नियंत्रित रूलाती ने किया दे मुलुसांग क्या आवें हाथरें एकाए तामत मिनिट तो अटक कुने ने तावा देखा क्या ना तावा अर्धायु काल क्या ना इतना नियंत्रित अटें एका कितर वेलाती ना තාමත් මිනිත්තු 6යි ආ තව මිනිත්තු 2ක් යනවා දැන් කීයද 2 4 6 8 මිනිත්තු 8 ඉවර වෙන්නේ මෙතෙන්දී එතන මෙතෙන්ට එනකොට ඉතුරුලා තියෙන ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක්ද 16 න් එකයි මේ මෙතන 8 න් එකයි ඒක බෙදුවා 16 එකයි අපි අර විදිහට ගමු 2 අර්ධ ආයු කාල ගණන අර්ධ ආයු කාල ගණන කියද 1 2 3 4 අර්ධ ආයු කාල 4ක් ගිහිල්ලා හරිනේ एन नोट बेदी में दास है तो पालेवने का उत्तर एवं नोट है आरंभ का मूलद्रव्य नष्ट संख्या एवं दास एन एककी आरंभ का मूलद्रव्य नष्ट संख्या एवं दास एन एककी मनवादे दैनिक इतुरुलाते ना विकर्ण शैली नष्टि प्रमाण है दैनिक इतुरुलाते ना विकर्ण शैली नष्टि प्रमाण है तो लोग देवनी पास इधर हुआ निपदवा ऐति दुहित्रो नष्टिकार है दास एन एकाई नंग इतुरुलाती ने ඉතුරුටික මොකෝවේ ඉතුරුටික දොහිත්‍ර වාඩපත් වෙනවා මේ දොහිත්‍ර මෙතනදීම භාගයක් වුණා මෙතනදීම 4න් 3ක් වුණා මෙතනදීම 8න් 7ක් වුණා මෙතන 16න් 15 නේ මුළු ගානෙන් අඩු කරන්න ඕනේ එතකොට දොහිත්‍ර නැස්ටි ගාන හොයන්න බලා මෙහෙම තිබ්බා n නෝඩ් ගානක් දැන් ඉතුරුලා තියෙන n නෝඩ් බෙදීම 16යි ඒ කියන්නේ ඉතුරුටික ඔක්කොම දොහිත්‍ර වාඩපත් වෙනවා තිබ්බා n නෝඩ් ගානක් දැන් ඉතුරුලා තියෙන n නෝඩ් බෙදීම 16යි. එහෙනම් ඉතුරු සෙට් එක මගදී මගදී දුහිත්‍ර බවට පත් වෙනවා. එතන මේක 15යි n නෝඩ් බෙදීම 16. 15යි n නෝඩ් බෙදීම 16. දුහිත්‍ර නැස්ටි ප්‍රමාණය 15යි n නෝඩ් බෙදීම 16. ඕක තමයි ගාන. ඔගොල්ලෝ තනියෙන් හදුවනම් නියමයි. ඊළඟට දෙවනි ගානක් ලියමු දෙවනි ගානක් මේ විදිහට යම් මූලද්‍රව්‍යයක පරමාණු මෞලයක අර්ධ ආයු කාලය යම් මූලද්‍රව්‍යයක පරමාණු මෞලයක් තියෙනවා අර්ධ ආයු කාලය දින 10යි දින 10යි දෙවනි ගානවාද
परमाणु मौलेक अर्ध आयु काले दिन दहाय की परमाणु मौलेक अर्ध आयु काले दिन दहाय की दिन तिह कट पासो दिन तिह कट पासो सांपले इतुरुवेति मूलद्रव्य प्रमाणे सोयन्ने दिन तिह कट पासो सांपले इतुरुवेति विकिरणशीली मूलद्रव्य प्रमाणे सोयन्ने विकिरणशीली मूलद्रव्य प्रमाणे सोयन्ने निष्पादने वीयति दुहित्रु नश्य संख्या सोयन्ने निष्पादने वीयति दुहित्रु नश्य संख्या सोयन्ने अलफा अल्फा अंशु एकाक पमनाक पीट कर नाम नष्टिया किस्ताय भी में दी अल्फा अंशु एकाक पमनाक पीट कर आई नाम पीट कर ऐति अल्फा अंशु संख्या को पमन दे पीट कर ऐति अल्फा अंशु संख्या को पमन दे पीट कर ऐति अल्फा अंशु संख्या को पमन दे ये वाक्य में अंतिम प्रश्न है क्षय नियत कोपमन क्षय नियत कोपमन क्षय नियत कोपमन और तन हदन बा वीडियो का नाव अवंक तन हदन बा क्षय नियत अलते क्या कोरा अर्द सांपल तीर अर्धायु काले दवास दहायाई दी तो दवास दहायक गिये कबा मैं आप भाग गया क्यों ना मैं आप लिखा दवास तीस कड़ पास से किये थे केला तब दहायक क्या ना तो दवास विस्साई इधर मैं तीब्बा गान आई मैं भाग गया क्यों ना आ तब दवास दहायक क्या ना दें दवास तिहाई दहाया विस्सा तिह दवास तिहाई इतने दिन मैं तीब्बा गाने आई मत भाग गया बट मेतन एन नोट संख्या तिब्बा मेतन एन नोट बेदी मदेकाई मेतन एन नोट बेदी महातराई मेतन एन नोट बेदी अटाई मैं आराम बेदी के ना मौल एकाक तिब्बलू मौल एकाक क्या ने परमाणु किए थे हाय दशम हाय के लगम हाय दशम देखाई देखाई दहाए विसी तुनक नाश्य संख्या हाय दशम देखाई देखाई दहाए विसी तुनक नाश्य संख्या එච්චර පරමාණු ප්‍රමාණයක් තමයි නැෂ්ටි ප්‍රමාණයක් තමයි මේ විදිහට ඩිකේ වෙලා ආවිල්ල තියෙන්නේ. අපෙන් ගාව පළවෙනි ප්‍රශ්නේ දවස් 30කට පස්සේ ඉතුරු වෙලා තියෙන විකර්ණශීලී මූලද්‍රව්‍ය ගාන. ඉතුරුලා තියෙන එන් නොට් බෙදීම 8යි. 1. ඉතුරු වී ඇති විකර්ණශීලී නැෂ්ටි ගණන එන් නොට් බෙදීම 8යි. එන් නොට් කියන්නේ මවුල එකයි मौल अटंगिकाई अंशु वशो इक मौल हया दशम बिंदु आई दिखाई दिखाई दहाय विशुन बिधीम अटाई मौल मे मौल ने अंशु मेतराई इतर तीन एनोट बेदीम अटाई एनोट क्या मौलिकाई देवने हुआ साधु दुहित्रु नष्ट संख्या අටෙන් ඉතුරුලා තියෙන්නේ මුලින් තිබ්බා n not දැන් ඉතුරුලා තියෙන්නේ n not බෙදීම 8යි එතන ඉතුරු ටික මොකෝ වෙන්නේ ඉතුරු ටික දුහිතෘ වෙන්න ඕනේ n not ගෙන් ඉතුරුලා තියෙන්නේ n not බෙදීම 8යි ඉතුරු ටික දුහිතෘ නැස්ති බවට පත් වෙන්න ඕනේ එතන මේක සුළු කරාම 7යි n not බෙදීම 8යි මේ කියන්නේ මෙන්න මේ කොටස මෙදී ඒ කොටස තමයි දුහිතෘ වෙන්නේ එතන අටෙන් එකක් ඉතුරුලා තියෙනවා අටෙන් හතක් දුහිතෘ බවට පත් වෙනවා. ඒතර 7යි බෙදීම 8යි n not කියන්නේ 6.02 2 2 10 23යි. කොහොමද ඒක ගත්තේ?
මෙයා කියලා තියෙනවා මවුල එකයිලු තිබ්බේ. එතන මවුලයක් කියන්නේ අංශු නම් 6.2 10 23. එතන දැන් දුහිතෘ බවට පත් වෙලා තියෙන 8යි 8න් 7යි 6 වතාවක් 6 මේ මේ 6 8න් 7යි එන්නොත්. ඊළඟට අපි අහුව එකක් ඇල්ෆා අංශු කීයක් පිට වෙලාද කියලා. එක නැස්තියකින් එක ඇල්ෆා අංශුවයි. එහෙනම් නිපද වෙච්ච දැන් ඉතුරුලා තියෙන්නේ මාත්‍ර නැස්ති ගානනේ. එතන නිපද වෙච්ච හැම දුහිතෘ නැස්තියක්ම නිපද වෙච්ච හැම දුහිතෘ නැස්තියක්ම නිෂ්පාදනය වුනේ මාත්‍ර නැස්තියක් විසින් ඇල්ෆා අංශුවක් පිට කරලා. එක ඇල්ෆා අංශුවල පිට කරේ. එතන මාත්‍ර නැස්ති මෙච්චර සංඛ්‍යාවක් දුහිතෘ බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මෙච්චර සංඛ්‍යාවක් ඇල්ෆා පිට වෙන්නත් ඕන. දුහිතෘ එකක් හැදෙනකොට ඇල්ෆා අංශුවක් යනවා. එතකොට දුහිතෘ මෙච්චරයි නම් ඇල්ෆා අංශුත් මෙච්චරයි. අයි එක නැස්තියකට ඇල්ෆා අංශු එකයි කියලා තිබ්බොත් එක නැස්තියක් ස්ථায়ী වුණේ ඇල්ෆා අංශු දෙකක් පිට කරලා කියලා මේ වගේ ඇල්ෆා අංශු ප්‍රමාණ දෙකක් තියෙනවා. දැන් කියලා දෙන්නේ එකයි කියලා. එක නැස්තියකට එකයි. එතකොට ඇල්ෆා අංශු දෙකක් පිට මේ මේ එකයි නම් පිට වෙන්නේ සෑදිච්ච දුහිතෘ නැස්ති ගානට නිපද වුණු ඇල්ෆා අංශු ගාන සමාන වෙන්න ඕන. අයි දුහිතෘ නැස්තියක් නිපද වෙන්නේ විකරණයක් පිට කරලා ඇල්ෆා අංශු පිට කරලා. නිපද වූ දුහිතෘ දුහිතෘනේ නිපද වූ ඇල්ෆා නැස්ති සං ඇල්ෆා ප්‍රමාණය. නිපද වූ ඇල්ෆා ප්‍රමාණය සමානයි දුහිතෘ නැස්ති සංඛ්‍යාව. ඒ කියන්නේ 8න් 7යි ගුණ කිරීම 6.22 10 23. ඊපස් අන්තිම ප්‍රශ්නේ විදිහට ඇහුවා ලැම්ඩා. ලැම්ඩා ගැන අපිට තියෙන සූත්‍ර කීපයයි. n සමාන n not ඍණ n not e ඍණ ලැම්ඩා t නැත්නම් d n ර dt සමානයි ඍණ ලැම්ඩා n. ඔය දෙකම අපි දන්නේ. සිග්‍රතාව දන්නේ නැහැ. e සුළු කරන්න දන්නේ නැහැ. e සුළු කරගන්න පුළුවන් නම් දැමර කවන්නේ. e සුළු කරගන්න dangerous නේ. ඊට වඩා හොඳයි එකෙන් අපි ගත්ත සමීකරණයක් තියෙනවා මොකද t භාගය සමානයි 0.693 බෙදීම ලැම්ඩා කියන එකත් ලැම්ඩා නේ හොයන්න ලැම්ඩා උක්ත කරා 0.693 බෙදීම t භාගය අපි දන්නාද ඔව් දන්නවා කීයද දවස් 10යි 0.693 බෙදීම 10යි d මතකද මම කිව්වා ලැම්ඩා කියන්නේ තප්පරයට මිනිත්තුවට විනාඩියට පැයට අවුරුද්දට කියන දව ඕන එකක් තියන්න පුළුවන්. දැන් දවස් වලින් තියෙන්නේ දවස උඩට ගත්තම දවසට වෙනවා. මෙන්න 10න් බෙදුවොත් 0.06693 දවසට. කැමති නම් ඔක තප්පර කරලා මිනිත්තු කරලා හදාගන්න. මට නම් ඕනේ නැහැ. ඊළඟ නේ. අමාරුයි ඉතින් ඔක කරන්නේ. ඊට ලේසි මේ ඔක දවසට දීලා ගැටලුවක් නැහැ. එයා කිව්වොත් තප්පරයට හොයන්නේ කියලා තප්පරයට හොයන්න. නැතුව කියලා නැත්නම් ඉතින් ඕන්නේ නැහැ. හරිද? දවසට ලැම්ඩා කියන්නේ දවසට. හරි. ළමයි ඊළඟ මාතෘකාව තමයි විකර්ණශීලී සක්‍රීයතාවය. සක්‍රීයතාවය. මාතෘකාව සක්‍රීයතාවය. දාන්න මාතෘකාව සක්‍රීයතාවය කියලා. විකර්ණශීලී මූලද්‍රව්‍යයක සක්‍රීයතාවය කියලා කියන්නේ එයාට තප්පරයකට කොච්චර විකිරණ පිට කරන්න පුළුවන්ද කියන එක. තප්පරයක් තුලදී යා පිට කරන විකිරණ ප්‍රමාණය නැත්නම් විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය තමයි සක්‍රීයතාවය කියලා කියන්නේ. යා සක්‍රීයයි. පිට කිරීමේ හැකියාව වැඩි නා. යා සක්‍රීය නැහැ පිට කිරීමේ හැකියාව අඩු නා. හරිද? ඒතර පිට කරන්න පුළුවන් විකිරණ සංඛ්‍යාව තප්පරයකදී කොච්චර පිට කරනවද කියන එක තමයි සක්‍රීයතාවය කියලා කියන්නේ. හරිද? අපි ලියමු විස්තරේ. විකර්ණශීලී මූලද්‍රව්‍යයක නියඳියක් මගින් විකර්ණශීලී මූලද්‍රව්‍යයක නියඳියක් මගින් ඒකක කාලයකදී මුදාහරණු ලබන ඒකක කාලයකදී මුදාහරණු ලබන විකිරණ ප්‍රමාණය සක්‍රීයතාවය ලෙස හඳුන්වයි. විකර්ණශීලී මූලද්‍රව්‍යයක නියඳියක් මගින් ඒක කාලයකදී මුදාහරණ ලබන විකිරණ ප්‍රමාණය සක්‍රීයතාවය ලෙස හඳුන්වයි.
සක්‍රීයතාවය ලෙස හඳුන්වයි. දැන් ඕගොල්ලන්ට පෘථක්කරණ කතාව මතක නැහැ. පෘථක්කරණ නියමය මතක නැහැ. දැන් ඕගොල්ලෝ කියාවේ සවක හොයන්න දෙයක් නැහැ නේ කියලා. ඇයි ඒ? අපි කොහොමද පෘථක්කරණ ශීඝ්‍රතාවය කියන්නේ? නැස්ටි ටික ෂේ වෙන ශීඝ්‍රතාවය, විකිරණ නිෂ්පාදනය වෙන ශමතාවය, මේ ශීඝ්‍රතාවය, විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය. එහෙම කියලා ඔක්කොම සමානයි කෝනේ. ඔක්කොම සමාන නම්. හරි. පෘථක්කරණ නියමයේ කිව්ව DNA ට DT සමානයි ඍණ ලැම්ඩා n. ඉතින් ওই සමීකරණයම නෙන්න ඕන. ඇයි ඒ? මාත්‍රුණාසි ෂය වීම ශීඝ්‍රතාවය. දුහිතෘණාසි නිපද වීමේ ශීඝ්‍රතාවය. විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය. මේකමනේ මේකම තමයි. ඔකම තමයි. හැබැයි පිට කරනකොට දැන් මෙතන ඍණ ලකුණක් දැන් මේ මාත්‍රුණාසි ටික ෂය වෙන නිසා. දැන් විකිරණ ෂය වෙනවද විකිරණ නිෂ්පාදනය වෙනවද? විකිරණ එන්න එන්න වැඩි වෙනවා. විකිරණ වැඩි වෙනවා. එහෙනම් ඍණ ලකුණ නැති කරන්න ඕනේ. නැති කරන්නේ නැහැ. අපි ඔය කරන්නේ මෙහෙ දාන්න. ඍණ DNA ට DT සමානයි ලැම්ඩා n. මෙන්න මේ සම්පූර්ණ පදයට කියනවා A කියලා. A සමානයි ලැම්ඩා n. A කියන්නේ සක්‍රීය තාවය. ශ්‍රේණියතය එම මොහොතේ පවතින. හරි? එම මොහොතේ පවතින. එම මොහොතේ පවතින විකිරණශීලී නැස්ටි ප්‍රමාණය. හරිනේ? පෘථක්කරණ ශීඝ්‍රතාවයයි පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා අපි ගත්තා නැස්ටි ටික ෂය වෙනවා. මාත්‍රු දුහිතෘ නැස්ටි ටික හැදෙනවා. ඒ වගේම විකිරණ ටික නිෂ්පාදනය වෙනවා. මේ තුනේම ශීඝ්‍රතාව සමානයි. එතකොට එහෙනම් ඉතින් මේ ඍණ ලකුණක් දාපු එක, ඒ කියන්නේ මේ සමීකරණයම ඇන්නේ. ඍණ ලකුණ දැන් මේ ෂය වෙන නිසා දැන් විකිරණ ටික නිෂ්පාදනය වෙනවා, වැඩි වෙනවා එන්න එන්න. එහෙනම් යාගේ ඍණ ලකුණ අයින් කරන්න ඕන. අයින් කරනවා කියන්නේ මෙයා පැත්තට දාලා මේ සම්පූර්ණ කතාවටම අපි කියනවා සක්‍රීයතාවය කියලා. සක්‍රීයතාවය සමානයි ලැම්ඩා n. තර මෙතන මගින් කියලා ලියලා මෙහෙම ලියලා මෙතෙන්ට අවිලා කොටු කරගන්න. ඒ කියන්නේ සක්‍රීයතාවය සමානයි ලැම්ඩා n. ලැම්ඩා කියන්නේ මොකද? ශ්‍රේණියතය. n කියන්නේ ඒ මොහොතේ පවතින මාත්‍රු නැස්ටි ගන්න වැඩි නම් සක්‍රීයතාවය වැඩි. මාත්‍රු නැස්ටි ගන්න අඩු වෙනා සක්‍රීයතාවය අඩුයි. හරි, ඒ විදිහට. අරලිය මාත්‍රකාවට ඇටින් මේක ලියන්න, මේක ලියන්න, මේක ලියන්න විස්තරය ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා ලියාගට වෙලාව දෙන්නේ නැහැ. මේ සක්‍රීයතාවයත් දැන් නැස්ටි ගන්නට මොකෝ වෙන්නේ? නැස්ටි ගන්න වගේමනේ. නැස්ටි ගන්න තරදායු කාලයත් එක්ක අඩු වේගෙන යනවා. එතකොට සක්‍රීයතාවය නැස්ටි ගන්න සමානුපාතික කියන්නේ මේ නැස්ටි ගන්න සක්‍රීයතාවය. නැස්ටි ගන්න සක්‍රීයතාවය. නැස්ටි අඩු වන්නේ කෙසේද? එසේම සක්‍රීයතාවයත් අඩුවේ යුතුයයි. අර්ධායු කාලයක් යනවා නැස්ටික භාගයක් වෙනවා නම් අර්ධායු කාලයක් යනවා නැස්ටික භාගයක් වෙනවා නම් සක්‍රීයතාවෙත් භාගයක් වෙනවා. අර්ධායු කාලය දෙකක් යනකොට අර්ධායු කාල දෙකක් යනකොට නැස්ටි සංඛ්‍යාව 4න් එකක් වෙනවා නම් සක්‍රීයතාවයත් 4න් එකක් වෙනවා. නැස්ටි ගන්න සමානුපාතිකයි 4න් එකක් වෙනවා. හරි. ඒ නිසා අපිට පුළුවන් මෙහෙම කියන්න. සක්‍රීයතාවයත් අර විදිහට ලියත හැකි. ඒ සමානයි යම් කිසි මොහතක සක්‍රීයතාවය සමානයි මුලින් තිබ්බ ප්‍රමාණය ඍණ ලැම්ඩා t. ඍණ ලැම්ඩා t. මේකත් ඍණ ලැම්ඩා t නිසා මේ ප්‍රස්ථාරෙත් අපිට එන්නේ කාලයත් එක්ක ඝාතීය සිදුවය. පටන් ගන්නකොට a නොට් t සමානයි බිංදුවේදී a නොට් t සමානයි බිංදුවේදී a නොට් සමහර වැඩි වෙලා වගේ. මේකේ තර සීන් එක තියෙනවා. අර්ධායු කාලයක් අපි කොහොම භාගේ a නොට් බෙදීම දෙකයි. a නොට් බෙදීම හතරයි. a නොට් බෙදීම හයයි. හය නෙමෙයි 8යි. මේ මෙතන ඇවිල්ලා t භාගයයි. මෙතන ඇවිල්ලා t භාගයයි. මෙතන ඇවිල්ලා t භාගයයි. t භාග භාග යනකොට ඒත් භාග භාග අඩු වෙනවා. අර්ධ වශයෙන් අඩු වෙනවා. අනිත් එකත් එමය හදේ. නැස්ටි සංඛ්‍යාව ගත්තොත්
मातृनाष्ट संख्या एन नॉट नाम एन नॉट नाम अर्धायु काले गति टी बाग हम यार कोटा हरे ना बाडू एन नॉट एन नॉट बेदी में देखा है एन नॉट बेदी में हादर आए एन नॉट बेदी माटाई नाम गांठ आडू एन बस पैदल सक्रियता हुए आडू एन ने कैसे इधर क्या ने एक आडू एन ने नष्टी गांठ आ वैन दे वैन विधि रहे नष्टी गांठ आडू ना सक्रियता आडू तो आप ही मेकअप लिया करने वाले वेला में थी ने तो बोला और ना हम किसी आरंभ का नष्टी गांठ आरंभक सक्रियता आरंभक सक्रियतावे ए नोट वन है आरंभक सक्रियतावे ए नोट वन है मूलद्रव्यक सिंपल टी काले कदि मूलद्रव्य यक सिंपल टी काले कदि सक्रियतावे ए बावट पत्ते सिंपल टी काले दि सक्रियतावे ए बावट पत्ते आरंभेदी सक्रियतावे ए नोट वन मूलद्रव्य के सक्रियतावे टी काले कदी ए बावट पत्ते पत्वे नाम मैं कलियान ना इधर वासे मैं कलियान मैं कांदी ना इधर से मैं कलियान कोटो करेगा गुड़ा क्या ना मागे योजना में ई बालती ने पहुंची करने पा सक्रियता सक्रियतावे मणिन एसआई एक के इलग कैल सक्रियतावे मायने एसआई एक के सक्रियतावे मायने एसआई एक के हजलती है ने मेरे कटर मैं सहायन कैपेबल आवडे करूं विद्या अंजय की नामे माँ मैं पढ़ा मूल दिखी हुआ यागे नाम बेकरल बेकरल के ना विद्या अंजय की नामिन तमाए मैं सक्रियतावे एसआई एक के हजलती एक एक के नाम अपने ऐसा पालेविना कुरा कैपिल पालेविना कुरा कैपिल बेकरल बी क्यों बेकरल सक्रियता वे मनी में ऐसा ही एक क्या बेकरल वे बी क्यों नमक निशा पालेवनी का कैपिल पालेवनी आपको ना कैपिल अपने लिए वो बना बाय सक्रियता वे मनी में ऐसा ही एक क्या बेकरल के ललेला बारहांग तो ले बी क्यों वे सक्रियता मनी में ऐसा ही एक क्या बेकरल बारहांग तो ले बी क्यों वे बेकरल वे तर बेकरल मे विधि तपर गति पृथ्करण एक पमणा सिद्ध वेनवना क्या तपर मुखर एक एक नष्टिया एक विकिरण आई एंड नाम शीघ्रतावे बेकरल तपर गति एक पृथ्करण ना वेन्ने बेकरल एकाई आगे सक्रियतावे अपने वेनम वेनम पहलेगा तपर गति पृथ्करण एक शीघ्रतावे तपर एकदे पृथक्करण एकक सीकृतावेकिन विकरणशीली द्रव्याक्षयवे नाम तपरेट पृथक्करण एकक सीकृतावेकिन विकरणशीली द्रव्याक्षयवे नाम एहि सक्रियतावे बेकरल लेखकी एहि सक्रियतावे बेकरल लेखकी एहि सक्रियतावे बेकरल लेखकी
එතකොට SI එකකේ. තව පිළිගත් එකක තියෙනවා. අර මාරි කියුරිලා මතක් වෙන්න හදාගත්තු එකක තියෙනවා කියුරි කියන එක. CI. කියුරි කියන්නේ නමක් නිසා පළවෙනි අකුර කැපෙල් කියුරි. එතකොට කියුරි කියලා කියන්නේ පිළිගත් එකකයක්. සක්‍රීයතාවයම නෙමෙයි පිළිගත් එකකයක්. මේක තමයි SI එකකේ මේක පිළිගත් එකකයක්. හරිද? ඒක තියෙන්න පුළුවන්. අපි ලියමු මේ ඊළඟ පෙළේ. සක්‍රීයතාවයේ මැනීමේ පිළිගත් ඒකකයක් ලෙස කියුරි කියුරි වරහන් ඇතුළේ CI දැක්විය හැකිය. සක්‍රීයතාවයේ මැනීමේ පිළිගත් ඒකකයක් ලෙස සක්‍රීයතාවයේ මැනීමේ පිළිගත් ඒකකයක් ලෙස කියුරි වරහන් ඇතුළේ CI දැක්විය හැකිය. තර කියුරි කියන්නේ පත එකක් එන ලොකු එකක් හරිද? කියුරි මානෙන්නේ ටිකක් ලොකු සංඛ්‍යාවල ලොකු සක්‍රීයතාවයක් තියෙනවා කියුරි වලින් තමයි දෙන්නේ. මොකද බෙකරල් කියන්නේ පොඩි එකක්. උදාහරණේ කියුරි 1යි කියලා කියන්නේ කියුරි 1යි කියලා කියන්නේ බෙකරල් වලින් ගත්තොත් 3.7යි 10 10යි බෙකරල්. ඉදා ගන්න පුළුවන් නේ? බෙකරල් 3.7යි 10 10ක් තමයි කියුරි එකකට සමාන වෙන්නේ. ඒතර කියුරි වලින් මයින්නේ පත පත ඒවා. ලොකු සක්‍රීයතාවයමයි. ඒ මේක මේකත් දරන් ඉන්න හරි. බෙකරල් 3.7යි 10 10ක් තමයි කියුරි එකකට සමාන වෙන්නේ. කියුරි එකකට සමාන වෙන්නේ. परमाणु जाति नष्टि नष्टि वर्गे मौल गान हो मौल नष्टि गान हो धन मूमड़ा चुट्टा अपने वो गाना क्रेडोन असुहाय देसीय विश्व क्रेडोन क्रेडोन असुहाय देसीय विश्व क्रेडोन असुहाय देसीय विश्व मूल द्रव्ये अर्धायु काले मूल द्रव्ये अर्धायु काले පනස් දෙකයි තප්පර වේ පනස් දෙකයි තප්පර වේ ආරෙන් 86යි 220 මූලද්‍රව්‍යයේ අර්ධායු කාලය 52යි තප්පර වේ ස්කන්ධය 2.2 මිලිග්‍රෑම් වන 2.2 මිලිග්‍රෑම් වන ස්කන්ධය 2.2 මිලිග්‍රෑම් වන රෙඩෝන් සාම්පලයක සක්‍රීයතාවය සොයන්න රෙඩෝන් සාම්පලයක ආරම්භක සක්‍රීයතාවය සොයන්න රෙඩෝන් සාම්පලයක ආරම්භක සක්‍රීයතාවය සොයන්න ආරම්භක සක්‍රීයතාවය දැන් වාට ලැම්ඩා දී මේ ටී දීලා තියෙනවා 52යි රෙඩෝන් වල මේක දීලා තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය හැබැයි දීලා තියෙන්නේ පරමාණු ගාන නෙමෙයි ස්කන්ධය දීලා තියෙන 2.2 මිලිග්‍රෑම් හරිද සක්‍රීයතාවය සමානයි ලැම්ඩා n නැස්ටි ගන්න ලැම්ඩා කියන්නේ ක්ෂේණියතය එහෙනම් අපි මේ මේ සක්‍රීයතාව හොයන්න කලින් ලැම්ඩා හොයාගෙන ඉන්න ඕන තියෙන නැස්ටි ගන්න හොයාගෙන ඉන්න ආරම්භයේදීනේ ආරම්භයේදී 2.2 මිලිග්‍රෑම් තියෙනවා ෂේ වෙන්න කලින්. ඒතරවා මේ මේ 2.2 මිලිග්‍රෑම් වල තියෙන රෙඩෝන් නැස්ටි ගාන හොයා ගන්නවා පරමාණු ගාන හොයා ගන්නවා. ඊට අමතරව ලැම්ඩා හොයා ගන්නවා. ලැම්ඩා හොයා ගන්න ටී තියෙනවා අර්ධායු කාලය දීලා තියෙනවා. එන් හොයා ගන්න මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකයයි 2.2 මිලිග්‍රෑම් වලින් දීලා තියෙනවා. දැන් ඔයාලා දැනුම භාවිතා කළා මේ 2.2 මිලිග්‍රෑම් අස්සේ තියෙන රෙඩෝන් අංශු ගානයි
සක්‍රීයතාව මේ ශ්‍රේණියද හොයාගන්න ඕන. මම ටික වෙලාවක් දෙන්න වීඩියෝ එක නවත්තලා ගාන හදන්න බෑ. මම ගාන හදන විදිය කිව්වා. හරි මම හිතන ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ගාන හදන්න නැති කියලා. හරි. ද ලැම්ඩා හොයාගන්න ඕනේ. ලැම්ඩා හොයන්න අපිට එක සූත්‍රයක් තියෙනවා. t භාගයේ සමානයි 0.693 බෙදීම ලැම්ඩා. තන ලැම්ඩා සමානයි 0.693 බෙදීම t භාගය. තන 0.693 t භාගයේ දීලා තිනවා තප්පර වලින් 52යි කියලා. 52යි තප්පර. තන ලැම්ඩා එනවා මේක 52ෙන් බෙදන්න ඕන. 0.6යි 0.6යි න සෝරි 6යි 9යි 3 බෙදීම 52 එතන වෙනවා ළමයි 0.1 3 කියලා තප්පරයට යට තප්පරනේ තිබ්බේ උඩට දැම්ම තප්පරයට මේක තමයි මට ආපු ගාන මේක 52 බෙදුවා ඔන්න ලැම්ඩා හරි දැන් අපිට හොයා ගන්න ඕන මේකේ තියෙන අංශු ගාන n ගාන හොයා ගන්න අංශු ගාන හොයන්න මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා මෙයාගේ තියෙන මවුල ගාන හොයලා මවුල ගාන මෞලික අවගාඩ්‍රෝ සංඛ්‍යාව වැඩි කරලා නම් කරන්නේ මවුලයකට අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් අංශු තියෙනවා මෙයාගේ මවුල ගාන හොයලා අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරා නම් හරි ඉතර වගන්තිය 2.2 මිලිග්‍රෑම් e පවතින මවුල ගණන කොහමද යන්නේ ස්කන්ධය 2.2 මිලිග්‍රෑම් නේ 10^-3 ග්‍රෑම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය ග්‍රෑම් වලින් ගත්තම මවුලයක් හම්බෙනවලු එහෙමනේ ස්කන්ධ ක්‍රමාංකය ග්‍රෑම් වලින් ගත්තම මවුලයක් හම්බෙනවා එහෙමනේ අහලද ඉතර ග්‍රෑම් එකක් ගත්තම මවුලයක් හම්බෙනවා 220යි ග්‍රෑම් ගත්තොත් මෙතන රෙඩෝන් මවුලයක් තියෙනවා 220යි ග්‍රෑම් අරගත්තොත් එතන මවුල එකක් තියෙනවා. එතන මවුල ගාන හොයන්න නම් ස්කන්ධ ක්‍රමාංකයෙන් බෙදුවනම් හරි 220 න් බෙදෙනවා. එතන අපි මේ ග්‍රෑම් වලින් බෙදලා එතන මේකට මේක කැපිලා යනවා. මවුල ගාන හම්බෙනවා කියන්නේ. උඩ තියෙනවා 22 යට 2.0 එතන 10^-2 නෑ 10^2 නේ. එතන උඩට ගියාම 10^5 එක ගුණ කිරීම 10^5 මවුල හෙන පොඩ්ඩයි තියෙන මවුල හෙන පොඩ්ඩ මොකද්ද කරේ ස්කන්ධ ක්‍රමාංකයෙන් බෙදුවා ස්කන්ධ ක්‍රමාංකයෙන් බෙදුවම අපිට හම්බෙනවා මවුල ගණන මවුල එක වැඩි කිරීම 10^5 දැන් එතකොට එක වැඩි කිරීම 10^5 මවුල ඒකේ තියෙන අංශු ගණන නැත්නම් නැස්ති ගණන නැත්තම් පරමාණු ගාන නැස්ටි ගාන හොයන්න පුළුවන් මවුල ගාන වැඩි කිරීම මවුලයකට තියෙන ගාන 0.6.22 10^23 අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕන මවුල ගාන තියෙනවා 1 ගුණ කිරීම 10^5 ගුණ කිරීම 6.22 10^23 සුළු කරාම වෙනවා 6.22 10^23 කියන්නේ ඍණ නෙමෙයි ධන කියලා 23^5 අඩු කරාම ධන 18යි. ධන වැ 20යි 21^23 හරිනේ. එතකොට ඔන්න දත්ත ටික හොයාගෙන ඉවරයි. ලැම්ඩාත් හරි, නැස්ටි ගානත් හරි. ඒ කියන්නේ එනොත් හරි. මේ ආරම්භයේ තියෙනවද? ටික වෙලාවක් යනකොට ඔය ඉතින් සොයලා යනවා. දැන් සක්‍රීයතාවය සමානයි ලැම්ඩා n. ලැම්ඩා කියන්නේ අන්තරක 0.01 3 තප්පරයට 6.2 2 10 18 එතන වැඩි කරලා ඊට පස්සේ කීයක් කරා? ගුණ කිරීම 6.2 2 10 18 බෙකරල් බෙකරල් ලෙන්නේ තප්පර අරගත්තොත් බෙකරල් ලෙන්නේ තප්පර අරගත්තොත් ළමයි තප්පර කියලා ගන්නවා බෙකරල් ලෙන්නේ තප්පර අරගත්තොත් හරිද තප්පර කියලා එනවා
මේක ඕනනම් ලියන්න පුළුවන් 8 ගුණ කිරීම 10 16 කියලා ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැමදෙස්සම මේ මේ ලැම්ඩා කියන එක තප්පරයට අරගත්තොත් තමයි බෙකරල් වෙන්නේ. ඇයි බෙකරල් කියන්නේ SI එකකයක්. ඒකෙන් නැලන් අනිත් ඒවාත් SI වෙන්නවා. මේක දවසට අවුරුද්දට පැයට දෙකට අරගෙන හරියන්නේ නැහැ. එහෙම වුණොත් බෙකරල් වලින් තියන්න බෑ. වා කැමති එකකින් තියාගන්න බෙකරල් වලින් තියන්න බෑ. බෙකරල් වලින් තියන්න නම් තප්පර වලින් අරගන්න ඕන. පැහැදිලි? තේරුණාද? බා සක්‍රියතාවය සමානයි ලැම්ඩා n ඒකට අදාළ දේවල් තමයි අපි හොයන්න ඕනේ. ඒකට අදාළ දේවල් හොයන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපි දැන් අවිල්ල තියෙන්නේ පාඩමේ අවසන් භාගෙට. මේක ලියාගත්තම සක්‍රියතාවය මූලික කතාවට ඉවරයි. ඊට පස්සේ දැන් අපිට තියෙන විකිරණශීලතාවයේ යෙදීම් ගැන කතා කරා. යෙදීම් ගැන කතා කරා. මේක යොදා ගන්නවා පිළිකා ප්‍රතිකාර සඳහා මේ කරන්ට් එක ගලවනවා කියලා අල්ල ගැමා කිරණ ගන්න පුළුවන් එක්ස් කිරණ ගන්න පුළුවන් පාවිච්චි කරනවා ඊළඟට කෘෂිකාර්මයේ කඩවු සඳහා පාවිච්චි කරනවා මම කොහොමද කියලා කියන්නම් ඊළඟට කෘෂිකාර්ම පරිශන කඩ ජල මාර්ග හොයාගන්න ජල මාර්ග වල පැලුම් හොයන්න දැන් සමල්ල වැව බන්ට් එකේ සමල්ල වැව කියලා වැවක් තියෙනවද දන්නවනේ ඒකේ තේනවා ටනල් එකේ කියන්නේ උමකක් තියෙන වතුර අරන් යන ඒ උමගේ පැල්මක් තිබිලා වතුර ලීක් වෙනවා මේ ඒක වතුර ලීක් කර තැන හොයාගන්න බැරුව හිටියේ ඉතර කරේ මේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් මික්ස් කරා වතුරට යන්තම් උඩින් ගයික මේ මේ විකිරණශීලී මයින උපකරණයක් තියෙනවා ඒක අරගෙන ගියා ඉතර විකිරණශීලීතාව වැඩි ස්ථානයේ යටින් තමයි ඒකේ පැල්ම තියෙන්න ඕන ඒක දැන් ඉස්සරහට පැහැදිලි කරන්න විකිරණශීලීතාවේ මනින්න නැත්නම් අල්ල ගන්න උපකරණේ ගයිකර් කවුන්ටරේ ඒකත් ගන්නන්න තියෙනවා හරිද එතකොට කෘෂිකාර්මික කඩවු සඳහා වාරි මාර්ග කඩවු සඳහා ලෝහ කර්මාන්තය සඳහා කාබන් කාල නිර්ණය වයස කියන්නේ මෙන්න මෙච්චර කාලයකට කලින් තමයි ඩයිනෝසෝස්ලා හිටියේ කියලා කියන්නේ විකිරණශීලීතාවය පාවිච්චි කරනවා ඊළඟට බලාගාර කරන්ට් එක නිපදවන්න පාවිච්චි කරනවා නැස්ටික බලාගාර මිසයිල් හදන්න බෝම්බ ගහන්න පාවිච්චි කරනවා මේ ඔක්කොම ගන්නවා නැස්ටික බලාගාරයක කතාව ගන්නවා කාබන් කාල නිර්ණය උගන්වනවා බෝම්බ හදන්න උගන්වනවා ඒ ඔක්කොම මේ පාඩමේ හරිද මෙතන ඉපස්සේ නැස්තික ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා විකණ්ඩන ප්‍රතික්‍රියා කැඩිලා බිඳලා ස්ථායි වෙන ඒවා ඊළඟ සහ විල යන ප්‍රතික්‍රියා එකහු වෙලා ස්ථායි වෙන අවස්ථා මේ කොටස් දෙකකට කඩලා ලස්සන්ට ඒක උගන්වනවා එතන ගානක් එනවනම් එන්න තැන් දෙකක් තියෙනවා එකක් තමයි මේ දැන් අපි කතා කරපු සෙට් එක මේක ඊළඟට කාබන් කාල නිර්ණය දෙන්න මෝටු කරලා එක ගණක් එන්න පුළුවන් ඊට පස්සේ දැන් අර ඉස්සරහට කතා කරන්න තියෙන නැස්තික බලාගාර විකිරණශීලීම් විකණ්ඩන ප්‍රතික්‍රියා විලයන ප්‍රතික්‍රියා ඒ සෙට් එකකින් ගණක් එන්න පුළුවන් හරි ලේසි ගණන් හදන්න ක්‍රම හරි ලේසි ඔලුවට දා ගන්න තියෙන සමීකරණ වැඩි උනාට කරන වැඩේ ලේසි ඒ නිසා අපි විකිරණශීලී යෙදීම් කියලා ලියලා අදට කොටස නවත්තනවා ඕගොල්ලෝ ඉන්න වෙලාවක ලබන සතියේ අනිත් කොටස කතා කරමු හරිද ලියා ගන්න විකිරණශීලීතාවයේ යෙදීම් මතුකාව විකිරණශීලීතාවයේ යෙදීම් ජලමාර්ගවල පළුදු සෙවීම සඳහා ලෝහ කර්මාන්තයේදී ලෝහ කර්මාන්තේ යකඩ වැඩ සඳහා ඊළඟ එක කාබන් කාල නිර්ණය කටයුතු සඳහා කාබන් කාල නිර්ණ කටයුතු කාබන් කියන්නේ මේ පාවිච්චි කරන්නේ කාබන් නිසා කාබන් කාල නිර්ණ කටයුතු සඳහා ඊළඟ පරමාණු බෝම්බ නිර්මාණය කිරීම සඳහා ප්ලාස්ටික් බෝම්බ නිර්මාණය කිරීම හදන හැටි කියලාද දැන් ඕනනම් gedara deyak hada ganna puluwa. ඊළඟට නැස්තික බලාගාර මගින් විදුලිය නිපදවීම සඳහා. නැස්තික බලාගාර මගින් විදුලිය නිපදවීම සඳහා. ඒකෙත් පාවිච්චි කරන්නේ නැස්තික විතර. හරි. දැන් පාඩමේ දෙවනි භාගය ඉවර වෙනවා. අන්තිම කොටස තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. නෝට් එක ලියලා අපැහැදිලි දැන් දැනගෙන පේසුරුවේගේ ගරන්ටි එකත් හදලා තමයි ලබන සතිය අගාරුවාද හම්බෙන්න ඕන වෙන්නේ.
බයි.